අකුණු ගහන වෙලාවට මොන මොඩේ ඉස්කසක් යට ඉන්නේ උදකලාව තනියෙන් ඉන්න පිට්ටනියක් නැදට වෙලා මොඩයා වගේ හරි වදිනවා ඉතින් වදිනවා හරි එහෙනම් මෙන්න පළවෙනි ප්‍රශ්නය හරි වැරදි දාන්න තියෙන්නේ අකුණු ගැසීම ගැන හරියටම අනාවැකි පළ කළ නොහැකි. හරිනේ ඉතින් අපිට අකුණු ගන්න වෙලාවල් කියන්න බෑනේ. එහෙම පුළුවන් නෑ ඉතින් අවුලක් නෑනේ. හරි. වලාකුළු වල ජල වාෂ්ප පමණක් දක්නට ලැබේ. ජල වාෂ්ප විතරක් නෙවෙයි තියෙන්නේ හිම ස්ඵටිකක් තියෙනවා. හරි. වලාදිය රොන් තියෙනවා හිම ස්ඵටික තියෙනවා ඊට අමතරව වාතය තියෙන්න පුළුවන්. හරි. නොයිකුත් වායුන් තියෙන්න පුළුවන්. එහෙනම් මේ ප්‍රකාශය නම් වැරදි. අකුණු අවදානමක් ඇති අවස්ථාවක උස්කසක් යට සිටීම නුසුදුසුය. අකුණු ගන්න වෙලාවට මොන මොඩේ උස්කසක් යට ඉන්නේ නේ? ඉන්න හොඳ නැහැ. ඉන්න හොඳ නැහැ. හරි. ඒක හරි. නිවසක් තුල සිටින අයෙකුටද අකුණකින් හානු සිදුවිය හැක. එළියේ අකුණු ගන්නවා කියලා ගේ අස්සට ආවට අකුණෙන් බේරෙන්න බෑ. හරි. ගේ අස්සට ඇවිල්ලා ටීවී එක දාගෙන උඩ පැන පැන නැටුවම ඒ කේබල් වලින් ඇවිල්ලා ඔයාට අකුණ වදින්න පුළුවන්. එහෙනම් නිවස ආරක්ෂිතයි 100%ක් ආරක්ෂිතයි කියලා අපිට කියන්න බෑ. යම් ආරක්ෂාවක් තියෙනවා. හරි යම් ආරක්ෂාවක් තියෙනවා. හැබැයි 100%ක් ආරක්ෂාවක් තියෙනවා අකුණ වලින් බේරෙනවාමයි කියන්න බෑ. හරි එහෙනම් මේ ප්‍රකාශයත් හරි. විදුලි අකුණු කැටීමකදී ආලෝකය හා ශබ්දය එකවර නිකුත් වේ. ඔව්. ආලෝකයේ ශබ්දයයි එකවර නිකුත් වෙනවා. හැබැයි ඉස්සෙල්ලා අපේ ඇහැට එනවා ආලෝකය පස්සේ තමයි කනට ශබ්දය එන්නේ. හරි මේ දෙන්න එකවර තමයි නිකුත් වෙන්නේ. විශේෂයෙන් මතක තියාගන්න. හරි එකවර නිකුත් වෙන්නේ. හැබැයි ආලෝකය කලින් එනවා ශබ්දේ පරක්කු වෙලා එනවා. එහෙනම් ඒක හරි. ඒක හරි. හරි. ඊළඟ එක ඍජු අකුණු. දැන් කෙලින්ම ඇවිල්ලා වදිනවා. මම හරි කියන්නේ හැම වෙලාවෙම තට්ටේටම වදිනවා කියන. හරි. එහෙනම් මොකද කියන්නේ? හුදකලා තැනිතලා බිමක සිටින අයෙකුට අකුණක් වැදීම. ඒක තමයි ඍජු අකුණු. හරි. හුදකලාව තනියෙන් ඉන්න පිට්ටනියක් මැදට වෙලා මෝඩයා වගේ. හරි වදිනවා ඉතින්. වදිනවා. හරි. ඊළඟ ස්පර්ශ අකුණු. ස්පර්ශ අකුණු. ස්පර්ශ කරනකොට මොකක් හරි. ස්පර්ශ කරනකොට ඒ ස්පර්ශ කරපු එකට අකුණ වැදිලා අපිට වදිනවා. ගසකට හේත් වී සිටින මිනිසෙකුට හෝ රැහන් සහිත දුරකථනයේ භාවිතා කරන්නෙකුට වදින්න පුළුවන් ස්පර්ශ අකුණක්. ස්පර්ශ අකුණක්. පාර්ශ්වික අකුණු ළඟ ඉඳලා වදිනවා. ළඟ ඉඳලා වදිනවා. හරි. පාර්ශ්වික අකුණු. හරි. ගොඩනැගිල්ලකට වැදුණු අකුණකින් ඒ අසල සිටි අයෙකුට හානි සිදුවීම. මේ ගොඩනැගිල්ලකට වදින්නේ ළඟ ඉන්නා මිනිස්සේ කන්න ඌට වදිනවා. හරි. පාර්ශ්වික අකුණු. හරි. එහෙනම් ඉතිරි වෙලා තියෙන්නේ පියවර අකුණුනේ. එහෙනම් ගසකට වැදුණු අකුණකින් කොටසක් ගසක් යට සිටින මිනිසෙකුට වැදීම. ඒ කියන්නේ අකුණ පොළවට ව්‍යාප්ත වෙනකොට ඒ පොළවේ ගාව ඒ පොළවේ හිටන් එතන ළඟ හිටන් ඉන්න කෙනාගේ එක කකුලකින් ගිහලා අනික් කකුලෙන් එළියට යනවා. හරි හිටන් හිටියොත්. හරි. නිදියගෙන හිටියොත් අම්බානෙක වදිනවා. හරි. එහෙනම් මතක තියාගන්න මේ වෙලාවට අර අපි ඉන්න ඕන කකුල් දෙක බොහොම ළඟින් තියාගෙන එකක් මතක තියාගන්න. හරි. ඊළඟට වලාකුලකින් පොළවට හරි වලාකුලකින් පොළවට එන වලාකුලේ ඉඳලා පොළවට එනවා ඒ නකුණු වලට අපි කියන පෘථුවි අකුණු කියලා හරි පෘථුවි අකුණු කියලා කියනවා වලාකුලකින් පොළවට එන අකුණු වලට අපි කියන්නේ පෘථුවි අකුණක් හරි හරි ඊළඟට වලාකුළු අතර ඇතිවන්නේ ඒ කියන්නේ වලාකුලක් අස්සේ හරි වලාකුලකින් වලාකුලකට හරි ඇති වෙන්නේ වලාකුළු 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 අකුණ වලාකුළු හා වාතය අතර ඇතිවේ. ඒ කියන්නේ වලාකුළෙන් එළියට පනිනවා වාතයට පනිනවා. මොකද්ද ඒ වාකුණු? වාකුණු. වාකුණු. හරි හරි. අකුණ කුෂ්ණත්වයේ සූර්යා මතුපිට ඇති උෂ්ණත්වයට වඩා වැඩිය. වඩා වැඩිය. හරි. වඩා වැඩිය. මෙතනට වැඩි කියන එක තමයි එන්න ඕන. හරි. අකුණකින් අධික තාප ප්‍රමාණයක්. ඔකුත් ඒ අධික කියලා දාන්න බෑද? ඔව් ඒක තමයි මම කියන්නේ ඇදීනේ. ඔය දෙකම දාන්න පුළුවන්. ආ ගේමක් නෑ. හරි. එහෙම කියන්නේ. දැන් මෙතන ඔන්න මේ දෙකම හරි මාරුණාට කමන්නේ. හරි. අකුණක උෂ්ණත්වයේ සූර්යා මතුපිට ඇති උෂ්ණත්වයට වඩා අධිකය. සිංහල භාෂාවේ එක වගේ වචන දෙකක්නේ මේ. හරි. අකුණකින් වැඩි තාප ප්‍රමාණයක් හටගනි. එහෙම කියන්නත් පුළුවන්. මේ දෙක මාරුණාට කමන්නේ. හරි. හැබැයි මේ අන්තිම දෙකට තමයි මාරු වෙන්න ඕන. හරි. හරි. එහෙනම් ඒ ටික හරි. ඊළඟට යන්න. හරි.
ඊට පස්සේ මේ ගැලීම් සටහනක් දීලා තියෙනවා ඉස්සල්ලාම මේ මේ ගැලීම් සටහනේ උඩ කෑල්ලේ අකුණක් ඇති වෙන විදිහ තමයි දීලා තියෙන්නේ හරි ඊට දැන් මේ මේ උඩ කෑල්ලේ ඒ කියන තැනට මෙන්න මේ හතරෙන් මොකද්ද එන්න ඕන කියලානේ මේ අහන්නේ හරි හරි එහෙනම් දැන් අපි හදාගෙන යමු ජල වාෂ්ප සහිත වාතය ඉහළ නැගී අන්න ජල වාෂ්ප සහිත වාතය උඩට යනවා ජල චක්‍රයේදී අන්න උඩට යනවා හරි උඩට යනවා ඊට පස්සේ වෙන වැඩේ තමයි ඒ කියන්නේ ඊට පස්සේ වෙන්නේ මොකද්ද? ඉහළ නගින ජල වාෂ්ප සහිත වාතය සිසිල් වී වලාකුළු හැදෙන එක නෙවෙන්නේ. එහෙනම් මෙතනට තමයි ඒ. ඕන්න ඒ. හරි හරි. ඕන්න ඒ. ඊළඟට මේ පහල දැන් ඊතල තියෙන විදිහට යන්න ඕන හරි. මේ දැන් මෙතන ඔන්න ඊට පස්සේ වලාකුළ කිනිහිර එක හැඩය ගන්නවා. ඊට පස්සේ වර්ෂාවත් එක්ක අකුණු ඇති වෙනවා. මේ පහල ඉඳලා මේ 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 සී මේ අමේ පැත්තට යන්නේ බීව හොයාගන්න බීව හොයාගන්නේ අපි සීව හොයාගමු කා සීව හොයාගමු මේ පැත්තේ ඉඳලා උඩට යන්නකෝ මේ මේ ටිකනේ යන්න තියෙන්නේ බලමු මේ අකුණු විදුලි ධාරාව වට ඇති වාතයේ තදින් රත් වේ අකුණු විදුලි ධාරාව වට ඇති වාතයේ තදින් රත් වේ දන්නවනේ රත් වුණාම මොකද්ද වෙන්නේ ඕනම වස්තුවක් ප්‍රසාරණය වෙන එක කො බලන්න ප්‍රසාරණය කියලා කොහෙද තියෙනවා ආ මේ තියෙන වාතයේ ශනිකව රත් වී ප්‍රසාරණය වේ ඒක තමයි එන සීනේ දැන් දැන් අකුණ ඇති වෙනකොට රත් වෙනවනේ විශාල තාපයක් නිපද වෙනවනේ ඒකත් එක්ක වාතයේ ෂණිකව ප්‍රසාරණය වෙනවා හරි එහෙනම් පුතේ සී කියලා කියන්නේ මෙතන නම් 1 මෙතනට එනවා සී හරි මෙතනට සී හරි හරි ඊට පස්සේ ඔන්න ඩී හරි ඩී වලින් එනවලු ඩී වලින් එනවලු අධික ආරෝපණ එක්රැස් වී ඒවා විදුලි ධාරාවක් බවට පත් වෙනවලු අධික ආරෝපණ එක්රැස් වී ඒවා විදුලි ධාරාවක් බවට පත් වෙනවා. විදුලි ධාරාවක් බවට පත් වෙන්න ඉස්සෙල්ලා ආරෝපණ රැස් වෙන්න ඕන. ආරෝපණ රැස් වෙන්න ඕනේ. විදුලි ධාරාවක් හදන්න අකුණ ඇති වෙන්න ඉස්සෙල්ලා ආරෝපණ රැස් වෙන්න එපැයි ආරෝපිත වලාකුළ හැදෙන්න එපැයි. එහෙනම් පුතේ මෙතනට මේ තියෙන්නේ වලාකුළ තුල විදුලි ආරෝපණ එක්රැස් වේ. මෙතනට දාන්නම් D කියලා. ඕන්න D. හරි හරි. එහෙනම් ඉතින් ඉතුරු එක මොකක්ද? B. එක්ස් වුණ ගමන් මොකද්ද වෙන්නේ එක්ස් වුණාම වලාකුළු තුල හරි වලාකුළු අතර හරි වලාකුළුකින් පොළවට හරි ආරෝපණ පණිනවා මේ කියන්නේ මොනවද මේ වලාකුණු වාකුණු සහ පෘථුවි අකුණු ඇති වෙනවා කියලා හරි එහෙනම් මෙතනට තමයි B එන්නේ හරි හරි එහෙනම් ඔන්න අපි ප්‍රශ්න ටික සාකච්ඡා කරලා ඉවර කරා